පලත් පාලන මැතිවරණයට අදාළව ඉක්ුත් ජනවාරි 25 දාතමින් රජයේ මුද්‍රණාලය අධිපතිවරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන වැය ඇස්තමේන්තුව සාවාද්‍ය එකක් බව විමර්ශන ඉක්ුත් සඳුදා අනාවරණය කළා. මුද්‍රණාලය අධිපතිවරිය මෙම ඇස්තමේන්තුවේ සැබෑ වියදමට වඩා වැඩියෙන් සඳහන් කරන මුදල රුපියල් කෝටි 9 ඉක්මවනවා. මෙම සාවාද්‍ය ඇස්තමේන්තුව යොමු කරමින් ඇයි කොමිෂන් සභාවට පනවන කොන්දේසිය අසාමාන්‍ය එකක්. එනම් ඇය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ රජයේ මුද්‍රණාලයට අමුද්‍රව්‍ය සපයා ඇති සැපයුම්කරුවන්ට ගෙවීම කිරීම සඳහා අත්තිකාරම් ලබා දෙන ලෙසයි. සැපයුම්කරුවන්ගේ ගෙවීම සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් තිබුණේ නම් මුද්‍රණාලය අධිපතිවරිය එය විසඳාගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට කොන්දේසි පනවා නොව මහා භාණ්ඩාගාරය හරහායි. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමේ ආණ්ඩුවේ න්‍යායපත්‍රයට අනුකූලව මුද්‍රණාලය අධිපතිවරිය ක්‍රියා කර ඇති බව මනාව තහවුරු වන්නේ මේ ලියවිල්ලෙනුයි. රජයේ මුද්‍රණාලයේ තොරතුරු නිලධාරීවරයා ඉකුත් මාර්තු 21 දාතමින් මේ ලියවිල්ල ඉදිරිපත් කරමින් අනාවරණය කරන්නේ පළාත් පාලන මැතිවරණයට දින නියමවද්දී ඡන්දපත්‍රිකා මුද්‍රණය ඇතුළු අනෙකුත් අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තොග මුද්‍රණාලය සතුව තිබූ බවයි. එබැවින් තනතුරේ ගෞරවය කෙලෙසමින් ජාතික වගකීමක් පැහැර හරිමින් මෙම තැනැත්තිය රටේ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතියක් කොල්ල කෑමට දායක වී තිබෙනවා. මෑගේ අදාළ භාවිතාව සම්බන්ධයෙන් රටේ බලපවත්නා පරිපාලන නීති රීති සහ සාරධර්ම මත පදනම්ව පරීක්ෂණයක් පවත්වන ලෙසට පුරවැසියෙකු විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමකට අදාළව එම ලේකම්වරයා හැසිරෙමින් සිටින්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම ආදර්ශ කර ගනිමින්. එනම් පරීක්ෂණයක් ඉල්ලා අදාළ පුරවැසියා තමා වෙත යොමු කළ ලියවිල්ල ලේකම්වරයා විසින් රජයේ මුද්‍රණාලය අධිපතිවරිය වෙත යොමු කර ඇයගේ නිරීක්ෂණ ඉල්ලා තිබෙනවා. මෙයින් කියාපාන්නේ දේශපාලනඥයන්ට තරගයක් දෙමින් රාජ්‍ය නිලධාරීන්ද කුණු වෙමින් සිටින බවයි.